අයිබෝන් කියල පිළිගන්නව ක්‍රිකට්ට ආදරය කරන සියලම දෙනා ක්‍රිකට් ලයිව් YouTube channel එකෙන්. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පසුගියදා පැවැත්වුණ පූර්ණ තරගාවලියක්. මේ පූර්ණ තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම T20 තරගාවලියත් ඒ වගේම ටෙස්ට් තරගාවලියත් ඉතාමත් හොඳින් ජයග්‍රහණය කළා. ඉතාමත් විශිෂ්ට අන්දමින් වාර්තාවන් කිහිපයක් මලුත් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා. ඉතින් බංග්ලාදේශ කණ්ඩායමේ තිබුණු අධි මානසිකත්වයේ හේතුවෙන් බංග්ලාදේශ කණ්ඩායම ඉතාමත් දරුණු ආකාරයට ටෙස්ට් තරගාවලිය පරාජයට පත් වුණා. ඉතින් මෙහිදී බංග්ලාදේශ පුහුණුකරුවන චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකාවේ පුද්ගලයෙක්. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගයේ ආරම්භ වීමට පෙර එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවෙක් වශයෙන් කටයුතු කළ චන්දික හතුරුසිංහ මහතා එම කණ්ඩායම අතහැර යාමට තීරණය කළා. ඒ අනුව ඔහු යළි පෙරලා ලංකාවට පැමිණියා. ඉතින් චන්දික හතුරුසිංහ මේ වන විට බංග්ලාදේශයට යාමටත් ඒ වගේම පුහුණුකරු ධූරය දැරීමටත් තමන්ගේ අකමැත්තක් ප්‍රකාශ කර තිබෙන බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඉතින් ඒ අනුව අවසානයේදී බංග්ලාදේශ කණ්ඩායමට ශ්‍රී ලංකාවේ සිටි චන්දික හතුරුසිංහත් ඔවුන්ට අහිමි වී යන ආකාරයක් තමයි පෙනී යන්නේ. ඉතින් බංග්ලාදේශ කණ්ඩායම කියන්නේ ඉතාමත් හොඳ කණ්ඩායමක් නෙවෙයි. ඔවුන් ඇවිල්ලා සියලුම කණ්ඩායම් වලට තමන්ගේ පහත් තත්ත්වයන් ප්‍රදර්ශනය කරන ආකාරයක් තමයි අපි දිස්වන්නේ. ඔවුන්ගේ ක්‍රිකට් ක්‍රීඩාවේ තිබෙන මහත්මා ගුණය ඔවුන් තුළින් දිස්වන්නේ නැහැ. ඉතින් ඒ නිසා වෙන්න ඇති චන්දික හතුරුසිංහ මහතා පුහුණුකරු ධූරය දැරීමට අකමැත්ත ප්‍රකාශ කරලා තිබෙන්නේ. ඉතින් ඔන්න බංග්ලාදේශ කණ්ඩායමට අන්තිමේ වුණ වැඩේ. ශ්‍රී ලංකා කණ්ඩායම සම්බන්ධයෙන් චන්දික හතුරුසිංහත් යම් යම් මතපල කළා. නමුත් ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ එහෙම තමයි. ඒ කියන්නේ තමන් පුහුණු කරන කණ්ඩායම පැත්ත තමයි ඕනම පුහුණුකරුවෙක් ගන්නේ. ඉතින් ඒක නිසා අපි චන්දික හතුරුසිංහ මහතාට මුකුත් කියන්න හොඳ නැහැ. නමුත් බංග්ලාදේශ කණ්ඩායමට වෙච්ච මේ සිද්ධිය සම්බන්ධයෙන් බංග්ලාදේශ කණ්ඩායමට චන්දික හතුරුසිංහ නැතිවීම සම්බන්ධයෙන් ඔයාලගේ අදහස් අපිට අනිවාර්යයෙන්ම කමෙන්ට් එකකින් ලියන්න. ඒ වගේම අපේ මේ පුංචි channel එක subscribe කරනත් අමතක කරන්න එපා. ඒ වගේම bell button එකත් ඔබලා තියාගන්න. අපි දාන වීඩියෝ එකක් ඔයාලා ළඟටම ඉක්මනින්ම ගෙන්න ගන්නවා.